යම් කාරණා කාලානුරූප වරගලයක් දෙක අද රටේ තියෙන වර්තමාන තත්ත්වෙ දෙක වෙනස් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා. විශ්වාස කරන ඉදිරියේදී අපි පොදු ජන පෙරමුණ කේන්ද්‍ර කරගත් බිහික නාණ්ඩුවක් තුළ අපිට හැකියාව ලැබෙයි. ඒ නූතන ලෝකයේ ඔබේ අම්මා තාත්තා ඔබේ දරුවා අපේක්ෂා කරන දිනු රට මේ මාතෘ භූමිය තුළ බිහි කරන්න කියන එකත් මතක් කරගන්න. දේශපාලනික වශයෙන් අපි අද එක්සත් ජාතික පක්ෂයේ නායක රණ වික්‍රමසිංහ මහත්මයා එක්ක සංවාදගත වෙලා තියෙනවා. ප්‍රතිපත්ති වශයෙන් අපි අතර පරස්පර විරෝධීතාවයක් තියෙනවා. අපි මතක තියාගන්න ඔබ මිලට බහුතරයක් ප්‍රාදේශ සභා ජයග්‍රහණය කළා. අපි රට මෙන්න සභාපතිතුමාලා මන්ත්‍රීතුමාලේ ප්‍රාදේශ සභාවලින් බිහි වුණා. ඔබ 69 ලක්ෂකින් ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ තුනෙන්දගේ බලයක් එක්ක පාර්ලිමේන්තුවක් පිහිටවලා තියෙනවා. අවාසනාවකට මේ කාරණා සියල්ලම අද අපෙන් ඈත් වෙලා තියෙනවා. ප්‍රාදේශ සභාවල කාලය ගුත්ලා තියෙනවා. තුනෙන්දගේ පාර්ලිමේන්තුව අරගලයක් එක්ක මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යමා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටිතුනේ වෙනස් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා වෙනස් වෙලා තියෙනවා. හැබැයි අපි පාර්ලිමේන්තුව තුල විවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් පත් කළා කියලා. ඒ පත් කරපු ජනාධිපතිවරයා පත් කරේ ඔබ අපට ඡන්දේ දීලා මනාප දීලා පාර්ලිමේන්තු යවපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශක්තියෙන් කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ අපි මතක් කළ දෙන්න ඕනේ. ඔබ පත් කරේ අපිට තිබ්බම නම් ඒ ආණ්ඩුව අතහැරලා බලන්නේ අපිට තිබ්බා දළ සහප්‍රමුතුමාට සජිත් ප්‍රේමදාස මහත්තයාට අනු කුමාර නිසාරා හිටපු ඇමතිවරයාට ඒ ආණ්ඩුව යන්න දීලා බලන්නේ නැහැ. අපි පක්ෂාත්ීත අපි තීන්දුව කරා මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කාට? ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කාට? ඒ වෙලාවේ රටේ තිබ්බේ අරගලය. රණ වික්‍රමසිංහ මහත්තයාට අරගල වලට මුහුණ දීලා පුරුදු 88 89 අපි දෙදා චෝදනා කරලා බඩලන්දගෙන අපිට ඒ චෝදනා වලින් අයින් වෙන්න බෑ. එතුමාට ඒක මුහුණ දෙලා පුරුදු බල පුරුද්දක් තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර සංවිධානයක සාකච්ඡා කළ ආර්ථික ස්ථාවරත්වයට ගේන්න පුළුවන් වපසරයක් තියෙනවා. එතුමාට හැකියාවක් තියෙනවා. ඒ අනුව අපි තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි එදා ඒ තීන්දුව ගත්තා වගේ මගේ ආදරය අම්මේ තාත්තේ යම් කිසි හේතුවක් හින්දා රටට අහිතකර දේශපාලන තීන්දුවක් ගන්නව නම් ඒ දේශපාලන තීන්දුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියන එකත් මතක් කරගන්න ඕනේ.